ගුවන් සුබම සුබ දැසනක් ප්‍රර්ථනා කරන සිකුරාදා විදනය උදැසන අප ආරම්භ කරන්න සූදානම් වෙන්. ඉතින් හැම කෙනෙක්ටම් ප්‍රර්ථනා කරන අද දවසේ හපත් දවසක් ජයග්‍රහහි දවසක් බවට පත්වෙන්න කියලා. බලන්නු කද කවද්ද කියලා නේද. ජූලි මාසේ විසි දෙවනිදා. කොයිතරම් නම් කාලයක් ඉක්මනින්ම ගත වෙලා ගිහිල්ලද. කාලය කියනද අපි පුළුවන් දල්ල තද කරලා තියාගන්න බෑනේ. කාලය වෙනුවට අපිට කිසි දෙයක් ආදේශ කරන්න පුළුවන්ද? එහෙමත් බෑ. ඉතින් කාලය ගබඩා කරලා තියාගන්න බෑ. කාලය වෙනුවට කිසි දෙයක් ආදේශ කරන්න බෑ. ඒ නිසා අපි කාලයෙන් හරිහැටි ප්‍රයෝජනය ලබා ගන්නට අවශ්‍යමයි නේද? විශේෂයෙන් මම අපි සමහරක් වෙලාවට කතාවට ගියාම කියන පැය 24ත් මධ්‍යානේ අපිට මේ තියෙන වැඩ කටයුතු ටික කරන්න කියලා. තවත් සමහරක් අය කියන බලන්නකෝ ඉක්මනට මේ කාලය ගත වෙලා යනවනම් නේද? අපිට අර වැඩේ කරන්න තිබුණා මේ වැඩේ කරන්න තිබුණා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න ඇත්ත ඉන්නවා. ඉතින් කොහොම වුණත් කාලය හරියට සැලසුම් කරලා කාලයත් එක්ක අපිට තියෙන ලොකු සටනක් කරන්න නේද? ඉතින් ඒ නිසා අපේ සියලු වැඩ කටයුතු හරියට කළමනාකරණය කරගනිමින් ඉෂ්ට සිද්ධ කරගනිමුයි කියන පණිවිඩෙත් එක්ක අපි සූදානම් වෙනවා සිකුරාදා වින්දනී උදෑසනේ අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතින් මේ කාල වේලාව නම් බොහොම සුදුරු කාල වේලාවක්, බොහොම සුන්දර කාල වේලාවක්. මම එහෙම කියන්නේ බොහොම විශ්වාසයෙන්. මොකද ඔබ ගොඩක් ආදරය කරන චරිතයක්, අපේ රටක් ගරු කරන චරිතයකට අපි දවසේදී ආරාධනා කරලා තිනවා. හැබැයි තනියෙන් නෙවෙයි, දෙන්නෙක් එක තමයි ඇවිල්ලා ඉන්නේ, එතුමන්ගේ ආදරණීය පුතුණුවන් එක්ක. ඉතින් එතුමන් පිළිබඳව කතා බහ කරනවා නම් අපේ සංගීතක් ශේෂ්ත්‍රයේ මේ වෙනකොට දශක 3කට එහාගේ සංගීත අධ්‍යක්ෂකම ඔහුට තියෙනවා. ඒ වගේම තමයි අපි පුංචි කාලේ අපේ පරම්පරාව ඇයට නම් මතක ඇති, මමගේ මේ වචන හරිද දන්නේ නැහැ, නමුත් මං කියන්න ගෝරේ කිනගා ලෝකේ I'm a disco dancer. මේ ගීත අපිට බොහොම හොඳින් මතකයි නේද? කවුද ඒ දේවල් අපේ ලාංකීය සංගීත ශාස්ත්‍රයට ඒ හඬ පෞරුෂය අවදි කළේ? එහෙම කියනකොට නම් ඔබ දන්නවා කවුද කියලා. ඉතින් එතුමන්ට තමයි අපි බොහොම ගෞරවණීය ලෙස අද උදෑසන අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කළේ ප්‍රවීණ ගායන වේදේ නුවන් ගුණවර්ධන. අයිබෝන් සුබ උදෑසන. අයිබෝන් සුබ උදෑසන. ඒ වගේම අයිබෝන් ගායන් ගුණවර්ධන. ගානත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් මේ කොහොමද කියනකොට තොරතුරු දැන් අපේ නුවන් අයියේ ඔන්න අයියා කියලා කිව්වා. දැන් අයියා කිව්වහම මං ගයන්ට මොකද්ද කියන්නේ? පුතා. පුතා හරි අසති. මන්ට කියලා පුතා කියව. අපි සාමාන්‍යයෙන් තියෙන අපේ බැඳීමත් එක්ක අපේ තියෙන මේ කලා ලෝකයේ ආදරයත් එක්ක අපි හැම කෙනෙකුටම අයියා කියලා කතා කරන්නේ නේද? අනිවාර්යයෙන්. කලාවේ විශේෂයි මේක. අනිවාර්යයෙන්. නෝ නැහැ මොකද කරන්නේ මේ දවස්වල මොනවාද අලුත් තොරතුරු? මේ දවස්වල මම ඇත්තටම ඉස්සර වගේම සංගීත ක්ෂේත්‍රයේ කාර්ය බහුලතාවයෙන් නියැලිලා ඉන්නේ. පටිගත කිරීම කීපයක් සිදු වුණා. ඒ අතරින් විශේෂ ගීතයක් මම පටිගත කළා. ඒ ගීතය චතුර වර්ණසේකර සේකර චතුර වර්ණසේකර නවපරපුරේ දක්ෂතම බොහොම සතුටේ නවපරපයත් එක්ක නවපරපුරේ දැන් යන ට්‍රෙන්ඩ් එකට මම ගීතයක් ගානවා. මගේ පුතත් කියනවා, අහන අයත් කියනවා මේක නුවන් ගුණවර්ධනගේ කම්බැක් එකක්. ආයි නැවත මං හිතන්නේ අලුතින් ක්ෂේත්‍රයට තරුණෙක් විදිහට අවතීර්ණ වෙනවා කියන එක. අනිවාර්යෙන්. මේම ගීතේ දැන් බලාපොරොත්තු කීපයක් තියන්නේ. ඒ කියන්නේ ඒ ගීතේ ඉදිරියට යන ආකාරයක් තියෙන්නේ. සංගීත ප්‍රසංග සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. මම පැදුරු සාජ්‍ය කියන සංගීත වැඩසටහන වල තියෙනවානේ. ඒකේ ඉන්නවා. චිත්‍රපට පසුබිම් ගීතත් සරතරන් වැඩි වශයෙන් නෑ. මේ කාලේ මං හිතන්නේ අපේ සිංහල නේද ගයන්. අපේ සිංහල සිනමා වංශය ගත්තොත් එහෙම ඒ තිබිච්ච අද්විතීය හඬ පෞරුෂයන් එක්ක ඔබට හිමි වෙන්නේ විශේෂ තැනක් නේද නුවන් අය? ඔව් ආයෂා. ඒ තරම් නිර්මාණ මේ ජෝති ගායකයන්න්ගෙන් පස්සේ, අසහාය ජෝති ගායකයන්න්ගෙන් පස්සේ සිංහල සිනමාවට මාව තෝරගත්තා. එදා ඉඳලා මම අද වෙනකොට චිත්‍රපට 60 ගණනක ගීත ගායනා කරලා තියෙනවා. ගීත 300කට වැඩි සංඛ්‍යාවක් සිනමා ගීත පමණක්. සිනමා නළුවන් මම හිතන්නේ 25කට වැඩි සංඛ්‍යාවකට රංගන ශිල්පීන්ට මම පසුබිම් හඳ දීලා තියෙනවා. මහත්මයාට සනත් ගුණතිලක මහත්මයාට සංජය ලීරරත්න මේවා දී මම ජීවන් කුමාරතුංග ඒ වගේ අද කාලේ රොෂාන් රණමන, අර්ජුන කමල්නාත්ට පවා මම ගීත තවත් එනවා නම් මම හිතන්නේ මේ වගේ නළුව මම හිතන්නේ මගේ හඬ මේ නළුවේ ඇත්තටම ඇත්තටම මේ නුවන් අයියේ දැන් ගයන්න එක කතා කරන්න ඕනේ. ගයන් කොහොමද මේ දවස්වල තොරතුරු අපිට කියන්නකෝ? හොඳින් ඉන්නවා කියේ. මම ටෙලිඩ්‍රාමා සින්දු වලට දැන් දෙකක් ටෙලිඩ්‍රාමා සොංග්ස් කරලා තියෙනවා. මමයි තාත්තයි ස්ටුඩියෝ නුගා කියලා නුවන් ගයන් කියන එක නුගා කියලා ස්ටුඩියෝ රෙකෝඩින් ස්ටුඩියෝ එකක ඉවෙන්ට් ප්ලෑනින් එකකුත් කරගෙන මම තාත්තා දැන් ඉවෙන්ට් සුත් කරනවා. මේ වැදුරු පාටි වගේ ඉවෙන්ට්ස් තා අපේ තාත්තා කරගෙන අපි දෙන්නත් එක්ක එකතු වෙලා කරගෙන යනවා. හරි. එහෙමනම් අපි දැන් අද දවසේදී ඇත්තටම ආරාධනා කළා ප්‍රිය බිරිඳට, ආදරණීය බිරිඳට එන්න කියලා කිව්වා. ඒ වගේම ගයන්ට අක්කා කෙනෙක් ඉන්නවා නේද? ඒ සහෝදරියට අපි ආරාධනා කළා. හැබැයි ඉතින් දෙදෙනාම අද දවසේදී අපිට එකතු කරගන්න අවස්ථාවක් නම් උදා වුණේ නැහැ. නමුත් ආදරණීය පුතුණුවන්ව කැඳවාගෙන ඉන්න නුවන්ට හැකියාවක් ලැබුණා. අපිට කියන්නකෝ දැන් විවාහ වෙනවා. දෙන්න තුන් දෙනා. තුන් දෙනා දැන් හතර දෙනා වෙලා සමාජිකයන් හතර දෙනේ පවුලේ ඉන්නවා.
අද වෙනකොට බොහොම කරදරුස් මහත් වෙච්ච කඩවසම් හාත් එක් තරුණෙක්. දැන් මේ වගේ එකට ඉන්න ලැබෙන මාතෙන් දෙන්නටම එකම ෂර්ට් අඳින්නත් පුළුවන් ඇති. ඔව්. ඔව් අඳින්න පුළුවන්. ඉස්සර මම මෙයා වඩා ගත්තනේ. ඔව්. දැන් හිටපු ගමන් දුවගෙන ආවිල්ලා මාව වඩා ගන්නවා. අනේ. ගෙදර. තාත්තව ඒ තරමට දැන් එයා උස්මාත් වෙලා තියෙන ඉතින් මට ලොකු සතුටක්. ඔව්. මාව ඉස්කෝලෙත් එක්කන් යයිද දන්නේ. කියන්නේ. දැන් නුවන්නයි නුවන්නයි දැන් සෑහෙන කාලයක් අපේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා මේ වගේ ලොකු පුතෙක් ඉන්නවා මේ හඬ කියන දේ අපිට නම් කිසිම දැන් අපි සාමාන්‍යයෙන් වියපත් වෙනකොට අපිට ඇත්තටම ඉතින් අපි හිතනවා විශ්වාස කරනවා හඬෙහි පුංචි පුංචි දේවල් වෙනස් වීම වෙන්න පුළුවන් කියලා නමුත් ගායන මම හිතන්නේ ඔයත් පිළිගන්න තාත්තගේ හඬට නම් කිසිම එහෙම මේ වෙනසක් වෙලා නැහැ නේ ඇත්තටම මොකද කොහොමද මේ හඬ පෞරුෂය හොඳව ස්ථාවරව තියාගන්නට අභ්‍යාස කරනවද මොකද මේක දෙවියන් වහන්සේගෙන් ලැබ දායාදයක් කියලා හිතනවද කොහොමද තර නංගි මම හරි විශ්වාසයකින් තමයි ජීවත් වෙන්නේ සෑම දෙයක් ගැන මට දිව්‍යයන් බුදුන් මම බෞද්ධෙක් මට මං හරි විශ්වාසයි මං මගේ පුතාට නිතර එළියට බහිද්දී හරි අමතක වෙනවාද අහලා බුදුන් නැන්දද දිව්‍යයන් නැන්දද අහන්නේ රේදුරු අසුනට යා වාඩි වෙනකොට මම යාඩ කියන්නේ දිව්‍යයන් බුදුන් සීගල් ඒ විශ්වාසයක් තියෙනවා මට මට මගේ හඬ ගැන ද හඬනේ ඇහුවේ මගේ හඬ ගැන මට විශ්වාසයක් තියෙනවා මම ගීතයක් ගායනා කරන්න සජීවී ගායනා කරන්න හදන අවස්ථාවේදී මම හිතනවා මට හොඳින් මේ ගායනා කළ හැකි වෙනවා මේ මොහොතේ සමහර වෙලාවල මේ ප්‍රසංගවලදී මට ගුරේ ආබාධ කැස්සක් ඇවි ගුර බැරන්ඩි වෙනවා වගේ මම හිතනවා අද මම මේක හොඳින් ගයනවා කියලා මයික්‍රොෆෝනේ අරන් ගයනවා දැනෙන්නේ බිඳක හෝ අඩුපාඩු අද දක්වා එදා පටන් ඉතාමත්ම හොඳින් ගයනවා හරි එහෙනම් තවත් බොහෝ දේවල් අපිට කතා බහ කරන්න ඕනේ හොඳම ප්‍රශ්න අහන්නත් හොඳම වෙලාවක් තියෙනවා ගයන් හැබැයි ඔයගේ ගීතය අපිට ඉස්සෙල්ලාම රස විඳින්න ඕනේ අපි ගීතය ගායනා කරලා කතා කරමු හඳුලින් මගේ pem geete aswa oya sinasi sinasi emo had gine jala ho ubhi na huni mo hand vele ay ub mat pem nukla do me dukh ob tak no denne do सीने उब रंग दुन्ना गयु गयु गीते उब उन्ना आदर लोके उब मट पिन्ना दव सक रहसे उब कोई गया दुए दिने पटन कुमारी हद गी मगे हंडावी हंडावी उमा gini jala ho ubhi na huni ma handu vele ay ub mat pem nukla do me dukh ob tak no denne do ගිය දවසේ හිරු සඳු ගිලුනා මට මගේ ලෝකේ අඳුරු දෙනුනා සීත සමීරේ ගිනියම් වූවා ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ දිනේ පටන් කුමාරී හද ගිය මගේ හඬාවි හඬාවි emo had gini jala ho
ඔහි නැහුනෙම හැඩුවේලේ ඇයොබ මට පෙම්නු කලාදු මේ දුකෝබතන් නොදැන්නේදෝ ගයන් ඔය කියපු දේවල් දැනලා තියෙන අද විරහව කියන දේ විඳලා තියෙන උනේ විරහව කියන දේ හැමෝම විඳලා තියෙනවා නේද ඉතින් මාත් විඳලා තියෙනවා ගානක් නැහැ නේ ගානක්වත් නැහැ නේ මේ වෙලාවට විතරයි නේ ඒ වෙලාවට විදී නැහැ ඒකත් දැන් පෙම්බතෙක්ද නැහැ අතන දැන් සිංගල් මම කියන්නේ අපි හැමෝම රිලේෂන්ෂිප් වල ඉඳලා තියෙනවා රිලේෂන්ෂිප් වල ඉඳලා තියෙනවා ගොඩක් දරගේ පාලයට බැඳෙන්නේ කී දෙනෙක් නම් බලාපොරොත්තු වෙන්නේ ඇතිද නේද හැබැයි තෝරගන්නකොට හොඳම කෙනා තෝරගන්න ඕනේ ජීවන ගමන යන්න නේද රමෝණ මහත්මියව තෝරගත්තා වගේ අතර සම්බන්ධතාවයක්ද ඔව් ඇත්තටම අපිට මතක් කරන්නකෝ ඒ සුන්දර අත්දැකීම පුතා ලොකු වෙන කමක් නැහැ පුතා දන්නවා පුතා අම්මන පාසල් වී තමයි මා සමග සම්බන්ධ වුණේ එතෙන් එයා පාසලෙන් පස්සේ කෙලින්ම මාගේ සමගම සම්බන්ධ වෙලා එතන යාට රැකියාවක් හෝ කලේ නැහැ. එයා නුවන් ගුණවර්ධනගේ රැකියාව තමයි කෙරේ. එයාගේ අර සෙක්‍රටරි වගේ වෙලාකට නැත්තම් එයාගේ දේවල් කරන්නේ. මම මෙයාට කියලා තියෙන්නේ එයාට උපදෙස් දෙනවනේ මම. ඕන තරම් ඇසුරු කරන්න. ඔක්කොම ඇසුරු කරන්න. ලොකු සම්බන්ධතාවයක් තියාගන්න එපා. වාගේ ස්ථීර සම්බන්ධතාවයක් විවාහයක් විය යුතුයි. ඒක ක්ෂේත්‍රයෙන් බැහැර කෙනෙක් විය යුතු ක්ෂේත්‍රයේ ෆැමිලි එකකින් නැතිව ආශා තේරෙනවද මම කියන්නේ තේරෙනවා ඔව් ක්ෂේත්‍රයේ නැතිව වෙනම දැන් ඒකට යා ඕකේ වෙලා තියෙනවා ඒකට හේතුව අහනකට කමක් නැද්ද කමන්නේ ඇයි ක්ෂේත්‍රයේ කීපම නංගි දැන් මගේ රමෝනා ක්ෂේත්‍රය නෙමෙයිනේ මගේ සාර්ථකත්වය එතනයි එයා ක්ෂේත්‍රයේ වුණා නම් ක්ෂේත්‍රයේ කාගේ හරි දරුවෙක් කියලා හිටියා නම් ඒකේ ඒ මානසිකත්වය ඉන්නේ. එයා සමාඩ එන්නත් බලනවා මේ ක්ෂේත්‍රයට. ඉතින් ගැටුම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මට අංශු මාත්‍රයක එහෙම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අද තව වෙනකන් මගේ හොඳම රසිකාවියේ රමෝනා. දැන් තාත්තත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද යාළුවෙක් විදිහටද එහෙම නැත්නම් තාත්තා පියාණන් ටිකක් සමහරක්ලාට ඉන්නවනේ අපි අපේ තාත්තව තාත්තා විදිහට මාස්ටර් කරනම සහෝදරයෙක් විදිහට ලං වෙන්න පුළුවන් සමහර පියාණන්ට අපිට එහෙම පියුරුන්ට ලං වෙන්න බැහැනේ. දැන් බොහොම විවෘතව ඕන දෙයක් කතා බහ කරන්න පුළුවන් තාත්තා කෙනෙක් දෙනවා අයියා කියලා. මම හිතනවා අපේ තාත්තා ගායකෙක්ටත් වඩා හොඳ පියෙක් කියලා. මොකට මේ කියන්නේ හොඳ ගායකයෙක් නෙවෙයි. වැරදි නෙමෙයි. හොඳ ගායකයෙක් නෙවෙයි. හොඳ පියෙක්. මම දැකලා නැහැ ශේෂ්ත්‍රයේ අපේ තාත්තා වගේ හොඳ දරුවන්ට කැප වෙලා එහෙම ඉන්න තාත්තා කෙනෙක් මට මගේ තාත්තා තමයි මට බෙස්ට් ඉන් ද වර්ල්ඩ් කියලා කියනවනේ. එතකොට මගේ තාත්තා ගොඩක් මගේ යාළුවෙක් සහෝදරෙක් බ්‍රදර් කෙනෙක් වගේ කියන්නේ මචං ලෙවල් එකේ අපි දෙන්න ඉන්නේ කිලිම කිව්වොත් කතා කරන භාෂාවෙන් අයියා මල්ලි වගේ අපි දෙන්න ඉන්නේ ඕනම දෙයක් මම එයාට තමයි කියන්නේ මට ප්‍රශ්නයක් වුණොත් ඕන දෙයක් මම එයාගෙන් තමයි ඇඩ්වයිස් ගන්නෙ. එයාගේ ඕන උපදේශයක් මම එකෙම පිළිගන්නවා. හරි එහෙමනම් අපිට මේ මොකද ගොඩක් දේවල් කතා බහ කරන්නවට වඩා මං හිතන්නේ අපේ රසිකයන් අපේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාව කැමති ඇති නුවන් අයගේ කටහඬත් මේ වෙලාවේදී අවදි වෙනවා නම් දැන් පුතාටනේ අපි මුලින්ම අවස්ථාව උදා කළේ ඒ නිසා නුවන් අය අපි සින්දුවක් කියලාම තවත් කතා කරමු කතා කරමු මොකද ගායනා කරන්නේ අභියෝගී සිංහල චිත්‍රපට සින්දු ගණනාවක් ගායනා කරලා තිනේ අතරින් මේ ගීතය නිතර ප්‍රචාරය වුණු නිසා මම මේක වැඩි වශයෙන් ප්‍රචාරය කරවලා මම ජනප්‍රිය කෙරෙව්වා මම වේදිකාවෙදිත් ගායනා කරනවා නිතර ගායනා කරන නිසා මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය මෙවැනිම ගීත ගණනාවක් තියෙනවා මෙවැනිම වූ ගීත මේක පමණක් නෙවෙයි සරත් වික්‍රම සංගීතවත් කළා ආචාර්ය අජන්ත රණසිංහන් ගීත රචනා කළා සංජය ලීලාරත්න සහ ගීතා කුමාරසිංහ මේ රංගන ඉදිරිපත් කළා රංගනෙන් දායක වුණා අභියෝගී සිංහල චිත්‍රපටය එහෙමනම් ගායනා
සඳේ දුරමින් පෙරේ කවුදෝ එඳන් තිනහේ අත්තුලේ පිටි කුසුමක් වගේ හිතුනත් අනේ ලං වෙන්න බෑ ලාරෝස දෙතොලේ සිනා මට ප්‍රේම මුදු වෙරළේ නැළවි තරංග කාගේත පිළිරු වඳි ඒරුත් ඡායා ඔබගේ සිකුරාදා වින්දනයේ උදෑසන අපේ විශේෂාංගයත් එක්කයි අපි ඔබව එකතු කරගන්න සූදානම් වෙන්නේ. ගයන් කියන්නකෝ දැන් අපි දන්නවා කලාලෝකයේ ඉන්න බොහොම ජනප්‍රිය චරිත වලගේ ආදරණීය පුතුණුවන්ට දුවලට වෙන්න පුළුවන් දරුවන්ට මේ හැකියාවන් ගිහිල්ලා තියෙනවානේ. මේ හැකියාවන් අරන් ගිහිල්ලා තියෙනවා. දැන් ගයන්ටත් ඒ වගේම දැන් තාත්තලගේ දේවල් අද කාලේ නම් දරුවන්ට ලැබුණ නැත්නම් එහෙම ලොකු ෆයිට් එකක් හිතෙන්නේ. ඕනෙමන තාත්තල හම්බ කරගන්න දේවල් වෙන්න පුළුවන්, දේපල වෙන්න පුළුවන් මේ හැමදේ. හැබැයි මේ සියලු දේත් එක්ක මං හිතන්නේ මේ හඬදායාදය කියන කෙනා කියලා කියන්නේ ඒක තවත් ලොකු ආභරණයක් මං හිතන්නේ. ඒකද දැන් ආඩම්බරයේ සතුට. සෑහෙන සතුටුයි ඉතින් මොකද මේ අර කියන වගේ දේපල අර වලට හැම දෙකටම වඩා ඒක ඇවිල්ලා ලොකු වටිනාකමක් තියෙන දෙයක් ඉතින්. හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැති දෙයක්. අනිත් එක ඒ විතරක් නෙමෙයි මට අර තාත්තගෙන් හම්බ වෙන මේ එක්ස්පීරියන්ස් ඒ ඇඩ්වයිස් ඒවා වටිනවා. ඒ වගේ ඒ මට්ටමට ඒවත් වටිනවා. මොකද එයා හැමදාම මට සිංගිං හරි ලයිෆ් හරි මොක හරි යාමට ඇඩ්වයිස් කරනවා. පුතේ මේක මෙහෙම කරන්න මල්ලි පුතේ මේක මෙහෙම කරන්න ඔයා මේ සිංගරද්දි මේ වේරියේෂන්ස් පාවිච්චි ගන්න මේ විදිහට කියන්න මේ සින්දු තෝරගන්න කියන්න කියලා එයා දන්නවා මගේ හඬේ තියෙන රේන්ජ් එකයි ඒකට අවශ්‍ය ගීතයි සේරම තාත තරම් මම හිතන්නේ කවුරු දන්නවා කියලා. අනිත් එක කලාලෝකේ හොඳම යාළුවා සහ මගේ පෞද්ගලික හොඳම යාළුවා මෙයා. ඒ වගේම තමයි දැන් ගීතය ගායනා කළේ උනාට පස්සේ දෙන්නත් එක්ක අතුරස දෙනකොට මට ලොකු ඒක අපි දෙන්නගේ ඒක අපි දෙන්නගේ තියෙන වැඩ අපි දෙන්නයි මමයි තාත්තා එකට ෂෝස් වලට පවා නගිනවා ස්ටේජ් ෂෝස් වලට ප්‍රසංග වේදිකා වලට නගිනවා. එතකොටත් අපි දෙන්නම ෆිස්ට් බම්ප් එකක් කරගෙන හැ අතට ගාලා ඒ වගේ අපි දෙන්නගේ පොඩි පොඩි හෑන්ඩ් ජෙස්චර්ස් තියෙන කරලා තමයි පටන් ගන්න. අපිට කියන්නකෝ දැන් අක්කටත් වඩා වගේම ලස්සනට සිං කරන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ අක්කට හොඳට සිං කරන්න පුළුවන්. කොහෙ නැ නිතින්. එයාගේ ආසාව නැහැ නේ. සිං කරන්න පුළුවන්. ඒ වගේම එයා හොඳ ඩ්‍රොප් චිත්‍ර ශිල්පී. එතකොට එයාට ප්‍රසන්ට් කරන්නද එයාට නිවේද හැම ගොඩාක් හැකියාවන් තියෙන. අකුරු මාර ලස්සනයි. එයා පොත්පා මේ ස්ටෝරීස් ලියනවා. ඒ වගේ ගොඩක් දේවල් කිය මල්ටි ටැලන්ටඩ්. මොනවද ඒ කරන්නේ? එයා සෝෂල් මීඩියා කම්පැනි එක වැඩ කරනවා මේ කොළඹ වල.
ඉතින් එයාත් මං අපේ අපේ තාත්තා නම් එයාට ෆෝස් කරන එන්න එනවා මෙච්චරදී අපරාධ දුලාරි දුලාරි කෞශල්‍යයාගේ නම ඉතින් එයාගේ ඒකට වැඩි ඉන්ට්‍රස්ට් එකක් නැහැ දැන් පුංචි කාලේ ඉඳලම ගායනා සංගීත පරිසරය කියන කාර හුරු පුරුදු ඇති තාත්තා නිසා වෙන විශිෂ්ට ගායන ශිල්පීන් ශිල්පිනියන් ගෙදර එනවා ඇති සංගීතමය පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ නැතිනේ දැන් තාත්තගේ තිබිච්ච මේ කාර්යබහුලත්වයත් එක්ක අම්මත් එක්කනේ වැඩිපුරම කාලය ගත වෙන්නේ නැත්තේ නේද සහෝදරිය සමග තාත්තා නැත්තම් ඉන්නතරම හිටියද දැන් කියන්නේ මම පොඩි කාලේ නම් තාත්තා ටුවර්ස් ගියම මට උණ ගන්නවා ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන ඊට පස්සේ සිංහල ගීත ගායනා කරනවා ඊට පස්සේ අපේ සිනමාවට නොමද සහයෝගයක් ලබා දෙන ඔබේ හඬ පෞරුෂය තුළ ගායන කොහොමද හින්දි භාෂාව පිළිබඳව හින්දි ගීත කොහොමද ගායන හැකියි හින්දි භාෂාව පිළිබඳව ඒ තාත්තම තමයි මට කියලා දෙන්නේ මම හින්දි මූවිස් බලලා ඒකෙන් මට අන්ඩර්ස්ටෑන්ඩ් තේරුම් ගන්න පුළුවන් වචන වල තේරුමයි මමයි තාත්තයි පොඩි තාත්තා තමයි කරන්නේ මේ නිවුස් පේපර් එකකට තාත්තා හැම සතියකටම සැරයක් ගීතයක් ට්‍රාන්ස්ලේට් කරනවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා ඒකේ ඔරිජිනල් හින්දි වචනත් එක්කම තාත්තා හැම සතියකටම එක්තරා නිවුස් පේපර් එකකට කරනවා එතකොට එතනනුත් මම ඉගෙන ගන්න දේවල් තියෙනවා පුතේ මෙහෙටෙන් කියලා ආඩිකල් මේක මෙහෙමයි මෙහෙමයි කියලා යාමට කියලා දෙනවා එතනෙත් මම ඒ අභ්‍යාසයක් ගන්නවා අනිවාර්යයෙන් ඒ වගේ තින් හින්දි භාෂාව ගැන හොඳටම පුහුණු කරන්නේ නුවන් ගුණවර්ධන මහත්මයා තමයි මට දැන් මේ ඔබතුමා ගායනා කරපු ඔක්කොම ගීත ටික මෙහෙම කරලා පුතාට දෙනවද අහතර ඒක මම අමුතුවෙන් දෙන්න දෙයක් කියලා ගන්න නැහැ එයාට ඒක ලැබිලා තියෙන්නේ ඉතින් අර මම එයාට කියලා තියෙනවා මම ජීවත් වෙලා ඉන්නකම් වේදිකාවේ හෝ කොතනක හෝ මගේ ගීත ගන්න එපා. අන්න ඒක තමයි මම දැනගන්නේ. මම කියලා තියෙනවා. එයාට ගීත නැන් නිර්මාණය වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය වලටත් ගායනා කරලා තියෙනවා. එයාගෙම කියලා වීඩියෝ මියුසික් වීඩියෝ එකකුත් කිරුවා ළඟදී එයාගේ ගීත තව පටිගත වෙනවා. ඒවා කියන්න. මගේ ගීත හම්බෙන් අදිසි කියන්න සිදු වුණත් අවස්ථාවකදී කියන්න මන් නැති තැන මගේ ගීත විතරයි කියලා අහුවෙන්න එපා මම. හරිද? මන් නැති කාලෙක මගේ රසික වෙනුවෙන් මගේ ගීත සියල්ල ගායනා කරන්න වාට තමයි බාර. වෙන අය විනාශ කරනවට වඩා මෙයා විනාශ කිරුවට කමන්නේ. අනේ දෙයියනේ. හරි එහෙමනම් ඉතින් අපිට අන්නත් වෙලාව ඇවිල්ලා තියෙන හරිම දුකයි. මොකද ගොඩක් දේවල් කතා කරන්න තිබුණා. අපි යන්නෙත් ගයන්ගේ හින්දි ගීතයක් රස විඳලා. හැබැයි ඊට කලින් නොවන්නයි අපිට කියන්න ඕනේ. දැන් හැමෝම බලාගෙන ඉන්න වෙලාවේ. දැන් පුතා ලොකුයි, දුව ලොකුයි, දුව විවාහ වෙලා ඉන්නේ. මේ දරුවෝ ගැන ඇත්තටම පියා පියව මේ පියාණන් කෙනෙක් විදිහට ලොකු සිහින දකින්න ඇති. අද වෙනකොට ලොකු ආඩම්බරයක් තියෙනවා. ගයන් අපේ සංගීත ශාස්ත්‍රයේ මොන වගේ ගමනක් යනවටද කැමති? ඔව් ගයන්ට මම සංගීතය අධ්‍යයනය දීලා තියෙනවා සංගීත ඥානය දීලා තියෙනවා තවත් ඉගෙන ගනිමින් ඉන්නේ ඒ අතරේ ආර ශබ්ද ඉංජිනේරු ශිල්පිය මම දීලා ඒ උඩටම යවලා තියෙනවා එයාට මම මට නොලැබුණ හැකියාවන් මම ප්‍රගුණ කරවලා තියෙනවා ඒ කිරුවේ අපේ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට හොඳ සේවයක් සිදු කරන්න මම සිංහල සිනමාවට මම සම්බන්ධ වුණ සිංහල සිනමා වංශ කතාවේ මම සිනමා දිග හැරනකොට මගේ නමත් නාමාවලියේ තියෙනවා ගීත තියෙනවා ඒ බිඳක් මෑරිද වැඩි දුර යන්න පුළුවන් දැන් ලාබාල තරුණෙක් දේවල් දැනුම තියෙනවා හොඳ ගීත ඉදිරිපත් කරමින් ගීත ක්ෂේත්‍රයට සේවයක් කරමින් ඉදිරියට යන්න මම දෙන උපදෙස් හරි තාතගේ අසමකන් ගීතමක කඳුලිම ගේපෙම් ගිය. ආ ඒක තමයි මම ඉස්සලා ගායනා කරේ. එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. සියලු වැඩ කටයුතු දෙදෙනාගේ මේ සංගීත ශාස්ත්‍රයේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඔයාගේ අනාගතයේ කවුරු හරි ලැබෙන සහකාරිය ඔන්න තාත්තට ගැළපෙන විදිහට කෙනෙක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා උතුමන්ව සතුටු කරන්නට. එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අලිත් තතාවක්. එහෙමනම් අපි වැඩසටහන අවසන් කරන්නට කාලය ලැබිලා තියෙන. හැබැයි අපි වැඩසටහන අවසන් කරන්නේ ගයන්ගේ හඬට ඉඩක් දීලා විරාමයකටත් ගිහිලා නැවතත් එකතු වෙනවා. जन्म 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 साथ चलना ये कसम तुम्हें कसम आके मिलना ये एक जा है बने
दो बदन हो जुदा मेरी हो के हमेशा ही रहना कभी ना कहना अलविदा मेरी सुबह हो तुम ही और तुम ही शाम हो तुम दर्द हो तुम ही आराम हो मेरी दुआओं से आती बस ये सदा मेरी हो के हमेशा ही रहना कभी ना कहना अलविदा आहा हा ये वो मेरी हो के हमेशा ही रहना कभी ना कहना अलविदा සිකුරාදා වින්දනේ උදෑසනේ අපි විරාමයෙන් පස්සේ නැවත මුණ ගැහෙන විට පුංචි කාරණාවක් පිළිබඳව කතා කරන්න ඕනේ. මේ කාරණාව පුංචි කියලා කිව්වා මම හිතන එක මට වැරදුනා. සුදුසු නැහැ. මොකද හේතුව මේ කාරණා ටිකක් විශාලයි. මේක ඇවිල්ලා මේ රටේ සංවර්ධනයට අදාළ වෙච්ච දෙයක්. විශේෂයෙන්ම අපේ රටේ ගොවි ජනතාව ගත්තහම අතීතයේ සංසන්දනය කරලා බලනකොට වර්තමානයේ වන විට අතීතයේදී නම් අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය එලෙසම තිබෙනවාද කියන ගැටලුව තිබෙනවා. නමුත් එවන් වූ වටපිටාවක් තුළ නැවත අප අතීතයේ තත්ත්වයටම රට ගෙන යන්නට උත්සාහ කිරීමේ ප්‍රයත්නයක් පිළිබඳව තමයි කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ උත්සාහ කරන මාතෘකාව ටිකක් පරණයි. නමුත් මේ පිළිබඳව නැවත නැවත මතක් කර ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම විවිධ ව්‍යාපෘතීන් රට සංවර්ධනය කරනකොට කරනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති මොරගහකන්ද ව්‍යාපෘතිය, ජල ව්‍යාපෘතිය, වාර ව්‍යාපෘතිය. මේ කියන මාතෘකාව එක්තරා කාලයක අපේ රටේ බොහොම ප්‍රචලිත වෙලා තිබුණා. නමුත් මේක ක්‍රමක්‍රමයෙන් යටපත් වෙලා නමුත් වැඩ කටයුතු සියල්ලක් හොඳින් කෙරීගෙන යන අවස්ථාවක නැවත වතාවක් අප මේ පිළිබඳව කතා කරන්නේ අනාගතයට මෙවන් වූ ව්‍යාපෘති අතිශයින් වැදගත් වන නිසා. මේ පිළිබඳව කතා කරන්න අප බොහොම ගෞරවයෙන් යුක්තව සම්බන්ධ කරගත්තා. අප හඳුනා ගන්නවා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න අපේ ඇමතිතුමා. අයිබෝන් සුබදෙස්. ඊවැගේම අප ආරාධනා කරා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තාරණාත් බස්නායක අපේ නියෝජ්‍ය ඇමතිතුමා. අයිබෝන් සුබදෙස්. ඒවගේම අප ආරාධනා කරා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා උදේසින විරත්න මහත්මිය. අයිබෝන් සුබදෙස්. හොඳයි. දැන් මොරගහකන්ද ව්‍යාපෘතිය පිළිබඳව මම ඔබට හැඳින්වීමක් කරා. මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන කාරණාව විශේෂයෙන්ම අද දවසේ මේ මාතෘකාව කතා කරද්දී ඔබට පැහැදිලි වෙන්නට පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම මම දැන් මේ කාරණාවේදී විශේෂයෙන් මතක් කරන ඕන ඉදිරි 25 වනදා සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙන නියමිතයි. මොරගහකන්ද ව්‍යාපෘතියට සමගාමීව තව අලුත් වැඩ කටයුත්තකට අත තියන්න සූදානම්. නියෝජ්‍ය ඇමතිතුමනේ මම හිතනවා සාකච්ඡාවට ඔබතුමාගේ පැත්තේම ආරම්භයක් දුනොත් හොඳයි. දැන් මොරගහකන්ද ව්‍යාපෘතිය තිබෙන වටිනාකම මොකක්ද කියන එක රටේ ජනතාව අවබෝධ කරගෙන ඇති. නමුත් මේ මාතෘකාවට තව දුරටත් පණ දෙන්න මම හිතනවා මොරගහකන්ද ව්‍යාපෘතියේ බලාපොරොත්තුව මේ හරහා ජනතාවට ලැබෙන සහනය සෙත මොකක්ද කියන වගේ ටිකක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. රුවන් ආරම්භයේදී කියපු කාරණාව හරි. මේ මොරගහකන්ද ව්‍යාපෘතිය ඇත්තටම ආරම්භ කරලා සෑහෙන කාලයක් මේක යම් යම් ප්‍රශ්න උඩ මේ ව්‍යාපෘතිය නතර වෙලා තිබුණා. මේකෙදි එක සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි වර්තමාන ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ තමයි එතුමා මේකට නායකත්වය දුන්නේ. මේක ආරම්භ කරගෙන. එතකොට අද මේකේ නිදන් වස්තු තැන්පත් කරලා මේක ජනතා අයිතියටපත් කිරීමේ කටයුත්ත දක්වා එතුමාට අරගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. ඒ කාලවකවානුව තුළ විවිධ අවස්ථාවල මේ ව්‍යාපෘතිය යටපත් වෙච්ච මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවිච්ච අවස්ථා බොහොමයක් තිබුණා. හැබැයි සියලු අභියෝගයන්ට එතුමා මුහුණ දීලා විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි එතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් ඉඳන් කියපු කාරණාවක් තමයි මේ මොරගහකන්ද ව්‍යාපෘතියත් එක්ක තමයි රජරට ජනතාවට අපිට හරි ජලය ලබා දීලා ඒ වාරි කර්මාන්ත ඒ වගේම අනිකුත් සියලු දේවල් වල දියුණුවක් කරනවා කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් 25 වෙනිදා මේ නිදන් තැන්පත් කිරීමේ උත්සවය කියලා කියන්නේ මම හිතන්නේ රජරට ජනතාව ඇතුළු සියලු දෙනා ලබන ලොකු ජයග්‍රහණයක්. මොකද එතනින් එහාට අවුරුද්ද අවසන් වෙනවත් එක්කම අපිට පුළුවන්කම ලැබෙනවා මේක ජනතා අයිතියට විශේෂ මොරගහකන්ද ව්‍යාපෘතිය අපේ ජනතා අයිතියට පත් කරන්න. එතකොට මේ ව්‍යාපෘතියත් එක්ක මං හිතන්නේ රටේ විශාල වෙනසක් ඇති කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මොකද හෙක්ටයාර 82000කට එහා ගියපු භූමි ප්‍රමාණයකට මේකේ ජලය ලැබෙනවා.
මගේතන්නේ දීවර කර්මාන්තය පැත්තෙන් ගත්තොත් එහෙම දීවර මත්ස්‍ය ආදායම පමණක් අවුරුද්දකට ඇමරිකන් ඩොලර් මිලියන 30කට එහා ගිපු ආදායමක් ලැබෙනවා. ඉතින් මේ දිගින් දිගටම පරක්කු වෙච්ච ව්‍යාපාරය. මොකද අපි දන්න කාරණාවක් තමයි මහවැලි අමාත්‍යාංශය ගැන කතා කරනකොට ගාමිණී දිසානායක මහත්තයා අමතක කරලා අපිට කතා කරන්න බෑ. එතුමා තමයි මේ දීර්ඝකාලීන වැඩපිළිවෙල මම හිතන්නේ කඩිනම් මහවැලි ව්‍යාපාරය හැටියට ආරම්භ කරලා ඒ ව්‍යාපෘති කඩිනම් කළ ක්‍රියාත්මක කරේ. ඒහා සමානව අද වර්තමාන ජනාධිපතිතුමා මේ පිටිපස්සට ගියපු ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිච්ච ව්‍යාපෘති ඒවා සියල්ලක්ම අරගෙන කඩිනම් ව්‍යාපෘතීන් බවට පත් කරලා මේ අවුරුද්ද අවසන් වෙනකොට ජනතා ඉදිරියට පත් කිරීම දක්වා එතුමා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මෛත්‍ර මොරගහකන්ද ව්‍යාපෘතිය විදිහට අප හඳුනාගද්දී විශේෂයෙන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අතර දෙවැන්තම ව්‍යාපෘති මේක. ඒ නිසා මේකේ තිබෙන වටිනාකම කොයිතරම් දුරට අපිට දැනෙනවද කියන වගේ ඔබට තේරෙයි මං හිතනවා අපි සාකච්ඡාව තවදුරටත් අහගෙන හිටියොත්. විශේෂයෙන්ම අපි නියෝජ්‍ය අමාත්‍යතුමා පැත්තට ගියොත් එහෙම දැන් වයඹ පළාත පිළිබඳව කතා කරද්දී ඔබතුමා නියෝජනය කරන ප්‍රදේශ ඔබතුමාගේ ප්‍රදේශයේ ජනතාවටත් මේ හරහා සහන ලැබෙනවා. ඒ මං හිතනවා මෙවන් වූ කාරණාවක් විශේෂයෙන් මෙවන් වූ විශාල ව්‍යාපෘතියක් කරහා රටේ සමස්ත ජනතාවටම ප්‍රතිලාභ ලැබීම කොයිතරම් දුරට වැදගත් වෙනවද විශේෂයෙන් වයඹ පළාත පිළිබඳව කතා කරොත්? ඇත්තම රුවන් අර ඉස්සලා කිව්වාගේ මේක සුළුපටු කාර්යයක් නෙමෙයි. ඔව්. මේක ඉතාම වැදගත් අද සමාජයේ විශේෂයෙන්ම අපේ රට කෘෂිකාර්මික රටක්. ගොවි ජනතාවට සුවිශේෂී ඒ වගේම ඉතිහාසගත වෙන වැඩක්. ඔව්. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මේක බාරගෙන මේ ව්‍යාප්තියට එතුමා නායකත්වයල කටයුතු කරනකොට කල්පනා කර ඒ කාලේ නට මගේ පියා තමයි එතකොට ඒ කාලේ හිටියේ ඇමතිවරයා හැටියට. ඉතින් කල්පනා කරා මේ මොරහකන්ද ව්‍යාපාරය හරහා රජරට දෙනකොට වයඹට විශේෂයෙන්ම මානියෝජන කරන මැතිවරණ කොට්ටාසේ ගල්ගමුවත් අල්ලපු ආසනේ යාපව්ව කියන මැතිවරණ කොට්ටාස දෙක තමයි කුරුණෑ දිස්ත්‍රික්කේ විශාලතම මැතිවරණ කොට්ටාස දෙක. කෘෂිකර්මාන්තයේ 90%ක් ඉන්නේ. ඉතින් කල්පනා කරා මේකෙන් කොහොමද ප්‍රතිලාභය ලබන්නේ කියලා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරලා කරුණු කාරණා මෙයා කරන යනකොට අපි මහවැලි අමාත්‍යාංශයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපි ඒක රාශි වෙලා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරා. ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරන මේක කාලයකදී මග යම් යම් ගැටලු බාධක ආපු නිසා මග නැතුණා. හැබැයි ඒක නැවත අද පනපෝලා ඒක අද ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මීට අවුරුදු කීපයකට පෙර මේ පිළිබඳව ගිහිල්ලා මමත් නිලධාරිනුත් ගිහිල්ලා මම බැලුවා මේක අදාළ සිටියම් බලලා ගිහිල්ලා කතා කරලා ඉතින් මේක පිළිබඳව මේ ව්‍යාපෘති වාර්තාවක් හදලා මේක බාර දුන්නා. ඉතින් බාර දීලා අද ඉතාම සාර්ථකව අද බොහොම සන්තෝෂෙන් අද කියන්න පුළුවන් මේ වෙනකොට මේ මොරගහකන්ද ව්‍යාපාරයත් 25 වෙනිදා මේ වැඩ ආරම්භ කරනකොට මේ නිදන්ගත කරනකොට ඒකේ ප්‍රතිලාභය රජරට ජනතාවට යනකොට විශේෂයෙන් වයඹ පළාතේ ජනතාවට විශේෂයෙන්ම මේ වයඹ පළාත ගත්තාම කුණාල දිස්ත්‍රික්කයේ නියෝජන කරන මැතිවරණ කොට්ටාස දෙකේ මේ එන විශේෂයෙන්ම මේ හරහා ඝනාඩි මීටර මිලියන 100ක ජල ධාරිතාව බොහෝ තැන් එක නිදාස් කරලා එනකොට කුඩා වැව් වලට පිරීලා ඒ හරහා අතුගංගා යනකොට අක්කර 20000ක් අක්කර 20000ක් මේ කියන ප්‍රධානම මැතිවරණ කොට්ටාස දෙකේ 20000ක් ලැබෙනකොට පවුල් 15000කට පමණ සෙතක් එකෙන් ලැබෙනවා. ඉතින් මේ ප්‍රදේශය ගත්තාම අහස් දින තමයි වගා කරන්නේ. මේක ආපු ගම මේ ව්‍යාපතිය එනවත් එක්කම වයඹටත් එනකොට යලමහා දෙක වැඩ කරලා ඒ ගොවි ජනතාවට ඒ බලාපොරොත්තු වෙනදී ඉතිහාසයේ ඉඳලා මේ අය බලාපොරොත්තු වෙනදී මේ සඳහා ඉෂ්ට කරන්න පුළුවන් විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ රජරට වැඩසටහනක් කරා එනකොට ඒ සඳහා වයඹ අපේ ගොවි ජනතාවටත් ඒ සඳහා සෙතක් ලැබෙනක පිළිබඳව අපි හැමදෙරටම සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද හේතුව මේක විශේෂයෙන්ම ගොවි ජනතාවට පමණක් කියලා කියන්නත් බෑ. අමතුම මම හිතනවා මේක සමස්තයක් විදිහට විශාල ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඇත්තටම මේ රුවන් මේකේ ගොවි ජනතාවගේ පැත්තෙන් ලැබෙනවත් එක්කම අපේ පැත්තේ තියෙන තව ලොකු ප්‍රශ්නයක්. ඔව්. වකුගඩු ප්‍රශ්නේ. වකුගඩු ප්‍රශ්නේ. දැඩි ලෙස තියෙනවා. මේකෙන් මේ හරහා කහල්ල පල්ල කැලේ කඳු වැටි හරහා එනකොට ඒ මේ මහකිතුළු සහ මහකිතුළු කියන ජලාශ දෙක ඉදිකරන්න මේ වර්ෂය අවසානයේදී ලබන වර්ෂයේදී පටන් ගන්න කටයුතු කරනවා. ඒ හරහා ලැබෙන ඒ ජලාශයෙන් ඒ වතුර වලින් මේ නෝරත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වතුර ඊටාම පිරිසුදු. දැන් තියෙන ජලයට වඩා පිරිසුදු ජලයේ තියෙන. ඒ හරහා මුළු ප්‍රදේශයකටම පානීය ජලය ලබා දෙන්න. ඒක පැත්ත. ඉතින් මේ වගේ පැති කීපයකින් මේ ලැබෙන වරප්‍රසාද තියෙනවා ජනතාවට. මයිදනා මේක අපට සන්තෝෂ වෙන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ තුල මහලි සංවර්ධන ව්‍යාපෘතියක් කරහා ඉදිවන විශාලතම නිර්මාණ එහෙම නැත්නම් ව්‍යාපෘතිය කියලා අපට හඳුනා ගන්න පුළුවන්.
ලේකම්තුමනේ ඔබතුමා ටිකක් කියලා නිශ්ශබ්ද හිටියේ නිසා හඬ අවදි කරමු දැන් ඔබතුමාගේ උරමත මං හිතන මෙහි වගකීම විශාල වශයෙන් පැටවිලා තිබෙනවා අපේ රටේ ජනතාවට මොරගහකන්ද ව්‍යාපෘතිය කළුගඟ ව්‍යාපෘතිය මේ හරහා ඇත්තටම මේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය පිළිබඳව කතා කරද්දී මේ අමාත්‍යංශය හරහා ඔබතුමන්ලාගේ මැදිහත්වීමෙන් මොකද්ද ලැබෙන සෙත ඉදිරියේදී මොකද්ද අරමුණු වෙන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන් අත් වශයෙන්ම නව සංවර්ධන යුගයක ආරම්භයක් හැටියටයි මේ හඳුන්වන්න ඕන විශේෂයෙන් කළුගඟ මොරගහකන්ද කියන මේ ද්විත්ව සංවර්ධන යෝජනා ක්‍රමයේ ඒකාබද්ධ ද්විත්ව සංවර්ධන යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු දැන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මකවම පවතිනවා මෙහි මෙතුමා සඳහන් කළ ආකාරයට මොරගහකන්ද ජලාශයේ දැන් 75%ක පමණ වැඩ නිමා වෙමින් පවතිනවා කළුගඟ ජලාශයේ ප්‍රධාන වේලේ නිදන් වස්තු තැන්පත් කිරීම තමයි අපි 25 වෙනිදා ක්‍රියාත්මක වන්නේ. දැන් මේ ජලාශ දෙකේ වපසරිය ගැන පොඩ්ඩක් කල්පනා කරොත් මොරගහකන්ද ජලාශය ප්‍රමාණය අක්කර අඩි 465,000ක් පමණ වෙනවා. කළුගඟ ජලාශය අක්කර අඩි 1,10,000ක් පමණ වෙනවා. ඒතර මේ දෙකේ එකතුව අක්කර අඩි 675,000ක් විතර. දැන් මේ ජලාශ දෙකේ ප්‍රමාණය අපි සංසන්දනය කරොත් මෙතෙක් මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද කොත්මලේ වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ කියන ජලාශ හතරේ සමස්ත වපසරියේ එක සංසන්දනය කරනකොට එයින් 50%කට ආසන්න ප්‍රමාණයක් මේ ජලාශ දෙක පමණක්. දැන් මේක වෙනත් විදිහකට සංසන්දනය කරොත් පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාවයේ අක්කර අඩි 110,000යි. ඒතර පරාක්‍රම සමුද්‍රයත් එක්ක සංසන්දනය කර බැලුවොත් එවැනි 6 ගුණයක විශාල ජලාශ දෙකක් තමයි අපි මේ ඉදි කරමින් ඉන්නේ. ඒතකොට මම හිතන්නේ මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ විශාල ජලාශ යෝජනා ක්‍රමය තුළින් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර රජරට ඒ වගේම වයඹ කියන මේ ප්‍රදේශ දක්වා මෙහි ප්‍රතිලාභ ගලා යනවා. මේ හුදෙක්ම කෘෂිකාර්මයට පමණක් සීමා වූ ව්‍යාපෘතියක් නොවේ. මේ ව්‍යාපෘතිය තුළින් විශේෂයෙන් කෘෂිකර්මයත් නවීන කෘෂිකර්මය. විශේෂයෙන් වාණිජ කෘෂිකර්මය දක්වා. එයිනුත් ඔබට ගිහින් අපනයන කෘෂිකර්මය දක්වා තාක්ෂණය යොදාගෙන නවීන කෘෂිකර්මය අපේ ජනතාවට හඳුන්වා දෙමින් ඔවුන්ගේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම තමයි මේකෙන් ප්‍රධාන බලාපොරොත්තු. ඊට අතිරේකව මේ ව්‍යාපෘති යටතේ මෙතුමා කරු අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට රජරට සහ වයඹ ප්‍රදේශයේ අපේ ජනතාව පීඩාවට පත්වෙන පානීය ජල අවශ්‍යතාවය. ඒ පානීය ජල අවශ්‍යතාවය මේ තුලින් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙවෙයි විශේෂයෙන් නව කාර්මික පොරයක් මේ තුල ගොඩනගනවා. ඒ තුළින් කෘෂිකර්මයේ පදනම් වූ කාර්මාන්ත රැසක් මේ කලාපය තුළ බිහිකිරීමේ හැකියාව සහ සක්‍යතාවය තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට මේ ව්‍යාපෘති සැලසුම් කර තිබෙනවා. එපමණක් නෙවෙයි විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන නකල්ස් මේ නිම්නය මම හිතන්නේ නකල්ස් කඳු වැටිය අපේ රටේ තියෙන ඉතාමත්ම වටිනා පාරිසරික වශයෙන් වැදගත් ලෝක උරුමයක් හැටියට සලකන ඒ වගේම ජෛව විවිධත්වයෙන් යුක්ත ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ නිම්නේ මේ සකස් වෙන මේ ව්‍යාපාරය නිසා සංචාරක කර්මාන්තයට නව අරුතක් ලබා දෙන්න සැලසුම් වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ ආශ්‍රිතව වස්කමුව ඒ වගේම මින්නේරිය වනජීවී ප්‍රදේශ තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයන්ටත් විවිධ පරීක්ෂණ කරන්න විවිධ අත්හදා බැලීම් කරන්න ඒ වගේම මේ සුන්දරත්වය දෙක බලා ගන්න ඒ වගේම නොයෙකුත් ආකාරයේ කෘෂි සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ඇසුරෙන් නව කර්මාන්ත බිහිවීමේ විභවතාවය තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු තුලින් ගොඩනැගෙන්නේ නව ආර්ථික සමෘද්ධිමත් කලාපයක්. ඉතින් මම හිතන්නේ ඒක තමයි මෙහි තියෙන වටිනාම කම. හරි. ලේකම්තුමා මේ විදිහට මම හිතනවා සමස්ත ව්‍යාපෘතිය පිළිබඳ හොඳ හැඳින්වීමක් කරද්දී අමාත්‍යතුමනි දැන් අපි ගත්තොත් එහෙම මෙවන් වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන විට ජනතාවගේ පැත්තෙන් නිවාස අහිමි වෙන ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ අයට යම් කිසි විදිහයකට පිළිසරණක් විය යුතුමයි ආණ්ඩුව මැදිහත් වෙලා. මේ කටයුතු කොහොම සිද්ධ වෙන්නේ? ජනතාවගේ පැත්තෙන් මේ ආකාරයේ අය කැපවීම කරද්දී කොහොමද ඒ අයට නැවත
පෙරලා එයාගේ ජීවන තත්ත්වයේ නැවත යථා ස්වභාවයට ගන්නට ප්‍රතිඋපකාරයක් විදිහට කොහොමද කරන්නේ ඒක? වන් මේකෙදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් මේ වගේ ව්‍යාපෘතීන් වෙනකොට මේකෙදී අපි විශේෂයෙන්ම අපි දේශපාලන අධිකාරියට අපි තේරුම් ගත යුතු අපි කතා කළ යුතු කාරණාව තමයි 100ට 100ක් සියලු දෙනා සතුටු කරන්න අපිට බැරි වෙන්න පුළුවන්. ඔව්. හැබැයි මොරගහකන්ද මේ කළුගඟ මං හිතන්නේ බහුකාර්ය යෝජනා ක්‍රමයේදී අපි දැක්ක දෙයක් තමයි මේකේ මං හිතන්නේ බහුතරයක් මං හිතන්නේ අපි අලුතින් පවුල් ප්‍රමාණය ගත්තොත් 3600ක් විතර නැවත පදිංචි කරලා තියෙනවා. මේ 3600 ගත්තොත් එහෙම අපිට මට ඇත්තටම අපි බොහොම සීමිත කාලයකින්නේ නැත්නම් මට ඒ රූපරාමු පව පෙන්වන්න පුළුවන්. ඒ වන්දි මුදල් අපි ගෙවලා තියෙනවා මං දැන් සමහර එක ගයක් හදන 114ක් විතර වන්දි ගෙවලා තියෙනවා. සෑම අනුපවුලකටම අපි ඉඩමක් ලබා දීලා තියෙනවා. ඒ අනුපවුල් වලට ඉඩම් ලබා දීම පමණක් නෙවෙයි උන්ට 102ක් ලබා දීලා තියෙනවා ගෙවල් හදාගන්න. එතකොට පැහැදිලිවම අද හිටපු තත්වයට වැඩිය ඔවුන් බොහොම හොඳ ජීවන තත්වයකට අරගෙන ඉන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකේ අර අපිට තියෙන එකම ගැටලුව රුවන් අපි දකින දෙයක් ප්‍රායෝගික දකින දෙයක්. අපි ගෙවල් දොරවල් හදලා දුන්නාට භෞතික සම්පත් ටික සම්පූර්ණ කරාට කවුරු හරි හිටපු ස්ථානයෙන් වෙන තැනකට යනකොට ඒ තිබිච්ච සමාජ පරිසරයේ වටපිටාව අපිට එකපාර ලබා දෙන්න බෑ. හැබැයි කාලය විහිං මේ දේවල් කට්ටිය තේරුම් ගන්නවා. මොකද මේ මේක හැදෙනකොට මේක ජලය ලැබෙනකොට ඒ ආදායම් ලැබෙනකොට එදා කුෂිකර්මාන්තේ එහෙම නැත්නම් වගේ වීවගාවෙන් විතරක් ආදායම් ලැබපු කණ්ඩායම් දීවර කර්මාන්තයට මත්සේ ඒ වගේ විවිධ කර්මාන්ත වලින් ආදායම් ලැබනකොට ඒකේ ප්‍රතිඵල වුන් බොහොම පැහැදිලිව දකිනවා. අනෙක් කාරණාව තමයි දැන් අපි ගත්තොත් එහෙම කොත්මලේ රන්ටබේ ඔය වික්ටෝරියා අපි ජලාශය ටික ගත්තොත් මේ වගේ අද ජාතික විදුලි බල පද්ධතියට මම හිතන්නේ මෙගාවට් 600කට වැඩිය මේ හතර විතරක් ගත්තොත් 600කට වැඩිය එකතු වෙනවා. එතකොට එදා යම් යම් ප්‍රශ්න ගැටළු මැද මේවා නොකළා නම් අද අපි කොතනද ඉන්නේ? එතකොට මේ මොරගහ කන්ද ව්‍යාපෘතිය කියලා කියන්නේ පරාක්‍රම සමුද්‍රයත් එක්ක සංසන්දන කරොත් අපි ලේකම්තුමා කියෝගේ 6 ගුණයක් විශාලත්වය. අද දේශගුණික මේ තියෙන විපර්යාස මං හිතන්නේ වෙලා තියෙන වෙනස්කම් එක ගත්තාම වැහි ජලය එදා සමහරක් විට අවුරුද්දේ 4කින් ලැබුණා නම් අද සමහරක් විට එකපාර ලැබෙන්නේ. සමහරට දෙපාරයි ලැබෙන්නේ. ඉතින් අපි ජලය රඳවා ගන්න ක්‍රමවේද මේවා අපි අලුත් ක්‍රමවේද වලට යන්න ඕනේ. ඉතින් මේ දේවල් තුල බම කියන්නේ නැහැ අපි 100ට 100 සියලු දේවල් සාර්ථකයි කියලා. අපි අඩුපාඩු ඇති. හැබැයි මේ අඩුපාඩු සියල්ලක්ම හැකි උපරිම ආකාරයෙන් අවම කරගෙන මොකද ගිය ජූනි මාසේ වෙනකොට අධිකරු ජනාධිපතිතුමා තවත් මිලියන 235ක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මිලියන 2300 කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ වන්දි ගෙවීම සඳහා මුදල් ප්‍රමාණයත් වෙන් කරගෙන තියෙනවා. ඉතින් මේ සියලු දේවල් තුල අපි විශ්වාස කරනවා ජනතාවගේ පැත්තෙන්. මොකද මම පහුගිය සතියේත් ගිහලා ගෙවල් වලට ගිහලා අපි කතා කරා. ඒ තත්ත්වය මොකද්ද? ඔවුන්ගේ තත්ත්වය අද වෙනකොට වර්තමාන තත්ත්වය පිළිබඳව. සමහර පවුල් ඇත්තටම අඬලා අපිට කතා කරා. අපි සර් හිටියේ මෙම අලි ගහපු කැලෑවල. අද වෙනකොට අපි මේ වගේ ඉඩම් ලැබිලා තියෙනවා. අපි වගා කරනවා. අපි ළමයිට හොඳ ඉස්කෝල ලැබිලා තියෙනවා. අනික මේ ව්‍යාපෘතියත් එක්ක අපි සියලු දේවල් සංවර්ධනය කරලා තියෙනවා. මේක ජලය ලබා දීම සහ ජලාශය හැදීම පමණක් නෙවෙයි. අලුතෙන් පොලිසිය ඉදිකිරීම, උසාවිය ඉදිකිරීම, නගරය ඉදිකිරීම, මේ රෝහල්, පාසල් මේ සියලු දේවල් ව්‍යාපෘති හරහා ඉදි කරලා ජනතාවට ලබා දීලා තියෙනවා බහුතරයක්. ඒ වගේම මේ අවුරුද්ද අවසන් වෙනකොට බොහෝමයක් ඒ ඉදිකිරීම අවසන් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මහිතරා මෙවන් වූ ව්‍යාපෘති මෙවන් වූ ඉදිකිරීම් සංවර්ධනයට දායක වෙන විදිහ පිළිබඳව මේ ආකාරයට ඔබ දැනුවත් කරන එකේ බලාපොරොත්තු වන්නේ සමහර විට මෙවන් වූ ව්‍යාපෘති ආරම්භයත් එක්ක යම් යම් උදවිය චෝදනා කරනවත් ඒ එකතු වෙලා ඒ චෝදනාවන් වලට ජනතාවගේ ප්‍රතිචාරත් එක්ක මේවා ටිකක් යටපත් වෙන්න පුළුවන්. නමුත් මෙහි තිබෙන වටිනාකම කුමක්ද කියන එක අවබෝධ කරගන්න එක තමයි අප බලාපොරොත්තු වන්නේ. ඔබට මේ ආකාරයෙන් සාකච්ඡා මාර්ගයෙන් හෝ යම්කිසි ආකාරයකට ඔබ දැනුවත් කිරීම හරහා අපි බලාපොරොත්තු වන්නේ ඒකයි. අවසාන වශයෙන් ඔබතුමාගේ පැත්තට මම එනවා. දැන් මෙවන් වූ ව්‍යාපෘති එහෙම නැත්නම් සංවර්ධනයට අවශ්‍ය කරන සාධකයන් අපේ රට තුළ අත්‍යවශ්‍යයි. මොකද හේතුව අප ඉදිරියට දියුණු වෙන්න නම් මේ තාක්ෂණය හෝ වේවා මේ සංවර්ධන වැඩපිළිවෙළ සියල්ලක් අප අනුගමනය කළ යුතුමයි. තවදුරටත් මේ ආකාරයට රටේ ජනතාව වෙනුවෙන් හිතලා කොහොමද ඔබතුමාලා ඉදිරියට සැලසුම් කරන්නේ? මේ වන්නු තවත් වටිනාකම් ඉදිරියට සංවර්ධනය කරන්න. ඇත්තටම රුවන් මේ ව්‍යාපෘතියත් දැන් ඉස්සලා කතාරාවගේ අපේ ලේකම්තුමා කිව්වා වගේ නූතන සමාජයේ දැවැන්තු සංවර්ධන කාර්යයක් මේක. අද මේක හැමෝටම දැනෙනවා. ඉතින් මේ මෙවැනි සංවර්ධන ව්‍යාප්තීන් තුළ මීට අවුරුදු 20කට 25කට එහා අපේ රටේ තිබුණු සමාජ පරිසරය, ආර්ථික පරිසරය, දේශපාලන පරිසරය ගත්තාම හාත්පසින් වෙනස්. හැබැයි අද අපි ඒක පිළිබඳව දකින්නකොට අද තාක්ෂණයත් එක්ක අද ලෝකේ දියුණු වෙනකොට අපේ රටත් ඒ මට්ටමට අද යනවා. ඉතින් මම හිතන්නේ මේක මේ තාක්ෂණික ලෝකයත් එක්ක අපි බද්ධ වෙලා තියෙනවා. නැත්නම් අපි එතනට නොගියොත් අපට මේ රටේ ඒ ගමන් මඟ ඒ ආර්ථික දේශපාලන වශයෙන් යන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ මෙවැනි මේ වාරිශේෂ්ත්‍රය වගේ අනිකුත් දැවැන්ත
සංවර්ධන ව්‍යාප්තියෙන් ක්‍රියාත්මක කරනකොට තාක්ෂණය ගත්තා. අද අපේ රටට ඇත්තටම තාක්ෂණය ඇවිල්ලා ඉවරයි. ඉතින් තාක්ෂණය අපි තාම අපි දිනු වෙමින් පවතින රටක් හැටියට තියෙන්නේ. ඉතින් මේ තාක්ෂණය අපි ඉතාමත්ම කඩිනමින් අපි ලබාගෙන ඒක ග්‍රාමීය මට්ටමේ තාක්ෂණය ලබා දිය යුතුයි. විශේෂයෙන්ම මම හිතන්නේ අපේ රටේ පවතින මේ සමාජ පරිසරයත් එක්ක විශේෂයෙන් මා නියෝජනය කරන මේ අමාත්‍යාංශය තුළ අපි මේනකොට අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ තාක්ෂණය ගමට අරගෙන තොරතුරු තාක්ෂණය විශේෂයෙන්ම දරුවන්ට පාසල් පද්ධතියද දෙන්නේ. එතකොට පාසල නිම වෙලා එතනින් එහාට යන ළමයි තරුණයාට කොහොමද අපි තොරතුරු තාක්ෂණය දෙන්නේ? ඒ වගේම රටේ තුල පවතින රාජ්‍ය ශේෂ්ත්‍රයේ සම්බන්ධතාවය පුරවැසියා සහ රාජ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන සම්බන්ධතාවය කොයි විදිහද අපි තාක්ෂණයත් එක්ක මූ කරලා ඒ කටයුතු පහසු කරගන්නේ? මෙවැනි තත්වයකට ඉදිරියට මේ තාක්ෂණය සම්බන්ධ කරගෙන කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි. මම හිතනවා අපිට අද දවසේදී යම් කිසි විදිහකට ඔබව දැනුවත් කරන්න හැකියාවක් ලැබුණා මුරගහකන්ද, ඒ වගේම කලුමග, මේ කියන ව්‍යාපෘති හරහා රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මේ හරහා අනාගතයේදී රට සංවර්ධනය වීමට අවශ්‍ය කරන පසුබිම ගොඩනැගින්නේ කොහොමද? ඔබතුමන්ට මම හිතනවා අවසාන වශයෙන් මිනිත්තුක කාලයක් මට දෙන්න. මම සමා වෙන්න ඕනේ. මම මේක නොකරොත් මම වැරදි. මොකද මේ සුවිශේෂී ව්‍යාපෘතියේ නිදන් තැන්පත් කිරීම 25 වෙනිදට යෙදෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මහවැලි පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදා උදෑසන සිදු කරනවා. මම හිතන්නේ විශේෂයෙන්ම අපේ දුවදරුවන්ට, දුවදරුවන් ඇතුළේ සියලු දෙනාට මේ අවසාන අවස්ථාව. මොකද නොවැම්බර් වෙනකොට මහා ජල තටාකයක් බවට මේක පත් වෙනවා. ඉතින් මේ සුවිශේෂී වූ අවස්ථාව දැක බලා ගන්න මේ ස්ථානයට පැමිණෙන්න කියලා ඒ සියලු දෙනාටම ආරාධනා කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි මේ වගේ කරුණු කාරණා කතා කරන ප්‍රමාණය බොහොම අඩුයි. හැබැයි මම ඔබතුමාලගේ නාලිකාව හිරු නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා. අපිට විශේෂයෙන්ම අපි ආරාධනා පිළිගන්න සිල් දුන පැමිණියත් ඒකයි. මොකද මේ වගේ සමාජීය වැඩපිළිවෙල පිළිබඳව ජනතාව අතරට යා යුතුයි. ඒකට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාලට මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි තිදෙනාට. මොකද හේතුව මෙවන් වූ දේවල් ජනතාවට දැනුවත් භාවය සඳහා ලබා දීම අත්‍යවශ්‍යයි. ඉතින් මොකද හේතුව සංවර්ධනය වීම රටක් විදිහට සිද්ධ වෙනකොට ඒ අවබෝධය ඔබ ලබා ගත යුතුයි. ඒ නිසා ඔබ තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න අවශ්‍ය කරන දැනුම මේ අරහා ලැබෙයි වෙයි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ ආකාරයට අපි ගුවන් කාලය භාවිතා කරන්නේ. ලැබිලා තියෙන කාලය අවසානයි. බොහොම ස්තුතියි තිදෙනාටම. ආයුබෝවන් කියලා සමු දෙනවා. අපි තවත් දවසක බොහොම හොඳ වැඩකදී කතා කරන්න එකතු වෙමු. අපි කෙටි විරාමයක් ගන්නවා. ඒක උතන විරාමෙන් පස්සේ නැවත පුනර ගෙනව රැඳී සිටින්න විඳින උදෑසන සමගින්. අයිබෝන් සුබෝදෑසනක් ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරන සිකුරාද දවසේ වින්දනීය උදෑසන හිරුවිතර වැඩසටහන ආරම්භ කරන්න තමයි හදන්නේ. ඔබ දන්නවා හැමදාමත් ඔබ ආදරය කරන කලාකරුවන්ට හිරු මැදිරිය විවෘත කරනවා කියලා සිකුරාද දවසේ. ඉතින් අපි පසුගිය දිනවල අපේ රටේ ආදරණීය ගායන ශිල්පීන්ට ආරාධනා කරා. නමුත් අද ඉන්නේ ගායන ශිල්පිනිය ඇයි නමින් සුබානි හර්ෂිනි. අයිබෝන් කියලා පිළිගන්න. මේ සුබානි මම අහන්න කැමති මේ අද වැඩසටහන ආරම්භයේදීම මේ සාපේක්ෂව බලද්දී ගායකයන්ට වඩා ගායිකාවන් ප්‍රමාණය ලංකාවේ අඩුයි කියලා දැනෙනවා. දැන් ඒක ගායිකාවන්ට ප්‍රසංග වේදිකාවේ වාසියක්ද? ඔව්, ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ගායිකාවන් කීප දෙනෙක් වුණාම ඉතින් සම්දර්ශන ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒක මම හිතන්නේ ඇත්තටම වාසියක්. හැබැයි ඉතින් අපරාධයේ ඉතින් අපේ ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවනේ. එන්න පුළුවන් හැකියාව තියෙන අය ඉන්නවා. මම හිතන්නේ ස්ව නිර්මාණ කරගන්න නැති එක තමයි මම හිතන්නේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඔය ගොඩක් ඔය රියැලිටි තරඟ වලින් එහෙම ළමයි ගොඩක් එනවනේ, ගායිකාවන් එනවා නැත්තේ නෑ. ඇවිල්ලා ඒ රැඳෙන්න ඒගොල්ලෝ නිර්මාණ කරගන්න නැති එක තමයි මම හිතන්නේ එකම අඩුව. ඔව්, දැන් සුබානී දැන් සංගීතය කියන දේ බලද්දී ඒකේ පිහිටීම අවම ප්‍රමාණයකට තියෙන. දැන් ගොඩක් අය උත්සාහ කරත් ශේෂ්ත්‍රයට එන්න නමක් හදාගන්න තමගේ කියන ගමන හදාගන්න අපහසුතාවය ඇතින්ද? සුබානිගේ ගමන බලද්දී ආරම්භයේ මතක් කර ඔබට. ඔව්, මම 99 1999 ජාතික තරුණ සේවා සභාවේ තරුණ ශක්ති තරඟයෙන් ආවේ. ඉතින් මම හිතන්නේ ඒ දවස්වල තිබුණු, ඒ කියන්නේ මේ දැන් වගේ තරඟ නැහැ. ඒ ගොඩාක් වටිනා කියන
තරගයක් කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම එතනින් මට එන්න ලැබුණ එක ලොකු දෙයක්. මොකද ජාතික තරුණ සේවා සභාව වගේ තැනකින් එන්න ලැබුණ එක වාසනාවක් කියලා මම හිතනවා. ඉතින් එතන නොතිබෙන්න මං අද මෙතන නැති වෙන්න තිබුණා. මොකද අපිට වෙන වේදම් කරන්න මුදලුත් නැහැ. ගීත නිර්මාණ කරන්න එහෙම හැකියාවක් තිබුණෙත් නැහැ. ඉතින් මේ අපේ හැකියාවට තැනක් දුන්නේ තරුණ සේවා සභාව. මම හැමදාම මතක් කරනවා. ඉතින් මෙහෙමයි. නමුත් මේ මේ තැනට එන්න ඕනේ කියන බලාපොරොත්තුව තිබුණා. ඒ අතරේ සංගීත විෂයක් විදිහට මම ඉගෙන ගත්තා. විශාරද දක්වා මම ඉගෙන ගත්තා. ඒ අරෙන්න බාහිර තව විභාග සඳහා පෙනී සිටියා. ඉතින් අර හිතේ තිබුණේ කවදකාරි මට ගායිකාවක් වෙන්න කියන ආසාවනේ. ඉතින් ඒකට අවශ්‍ය ඒ පසුබිම ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම හදාගත්තා. ඔව්, දැන් අද සංගීතය සපයන්නේ සුභානගේ ආදරණීය ස්වාමිපුරුෂයා මාක් මෙතන ඉන්න වාඩි වෙලා. අපි ආරාධනා කරන ඔබේ සංගීතයට සුභානට පළවෙනි ගීතය ගායනා කරන්න.
බින්දින මේ දැන් අහපු ගීතේ ගීතන නිර්මාණයේ සිද්ධ වෙන්නේ ආදරණීය ස්වාමිපුරුෂයා අතින් දැන් ජීවිතේ තමන්ට ගැළපෙන සහකරු ලැබුණාම මේ ගමන යන්න පුළුවන් දැන් සුභානි දැන් ශේෂ්ත්‍රයත් එක්ක බලද්දී ගීතයන් නිර්මාණය කරද්දී හස්බන්ඩ් ගෙන් ලැබෙන ඒ සහයත් එක්ක ඔබේ ගමනට සාර්ථකත්ව ලැබෙනවනේ අනිවාර්යයෙන් මේක ලොකු දෙයක් ඇත්තටම මම හිතන්නේ හැම ගායිකාවක් ගායකයෙක්ම හැම සංගීතයට සම්බන්ධ කෙනෙක්ම විවාහ කරගන්න උනා හොඳයි කියලා හිතනවා මොකද ඒ තේරුම් ගන්න හැම අවස්ථාවකදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කලාව කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කලාව දන්න කෙනෙක් ඊළඟට ඒ වගේම දැන් නිර්මාණයකදී විශේෂයෙන් දැන් මෙයාත් එක්ක මම නිර්මාණ කරද්දී මට අවශ්‍ය දේ මෙයාත් එක්ක එක ගෙදර නේ ඉන්නේ අපිට කතා කරගන්න පුළුවන් මෙයාගේ නිර්මාණය මට කියනවා ඒ වගේ හැරිම මේ එකමුතුවෙන් කරන්න පුළුවන් නිර්මාණයක් ඇත්තටම මේ එහෙම දෙන්නෙක් එකතු වුණාම ඉතින් මම හිතනවා මට ලොකු සහයෝගයක් යාගෙන ලැබෙනවා හැම මුල් හමුවේ කොහොමද උනේ කියන්නේ ඒ කතා කලාව නිසාමයි මොකද මේ සංගීත කණ්ඩායමක ඒ දවස්වල ගීත ගායනා කළා ඊට පස්සේ විදේශ රටක රැකියාව කරේ පස්සේ ඉතින් එහෙම තමයි අඳුනගත්තේ ඇත්තටම මුලින් සංගීත කණ්ඩායමේ තමයි අඳුනගත්තේ ඉතින් යාළුකමක් නිකන් හිතවත් කමක් තිබිලා පස්සේ ඉතින් අපි තේරුම් අරගෙන ගෙවල් වලට කියලා අර මහත්මගේ ආශිර්වාදය මත විවාහ වුණා හරි එතකොට සුබානි දැන් මේ ප්‍රසංග වේදිකාව තමයි ගායකෙක් හෝ ගායිකාවට ජයග්‍රහණය පෙන්වන තමන්ගේ ගමන තීරණය වෙන තැන එතන මොකද වෘත්තීය ගායකෙක් හෝ ගායිකාවක් වෙද්දී දැන් මේ ශේෂ්ත්‍රය ගත්තාම ප්‍රසංගවල ප්‍රතිචාර කොහොමද
මං හිතනවා මම ඒ පැත්තෙන් ඇත්තටම යම් තරමක් සාර්ථකයි කියලා. මොකද වෘත්තීය ගායන ශිල්පිනියක් විදියට මට එදා ඉඳන් අද වෙනතුරු මට එහෙම පාඩුවක් දැනුන්නේ නැහැ ඇත්තටම. අපි මම මුදල් මගේ හැමදේම මම කරගත්තේ මේ මගේ කලාව නිසා. මොකද මට මගේ ඉන්න තැන මගේ වාහනය අපි ඒ හැමදේම එකතු කරගත්තේ ඒ නිසා. මොකද මං හරි ආසයි මම උපයලා මගේ ශක්තියෙන් ජීවිතේ ජය ගන්න කැමති කෙනෙක්. මගේ අම්මා මට උගන්වපු දේ. ඉතින් මං හිතන්නේ මේ කලාව නිසා එක ලැබුණේ. ඉතින් මං ඔය ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම සංදර්ශනවල අඩුවක් නැහැ. ඒ ගැන මම ගොඩාක් සතුට වෙනවා. සුභානි අපිට කියන්න දැන් නිර්මාණයක් කියන්නේ රසිකයන් අතරට යවද්දී කොච්චර කාල සීමාවක් ගන්නවද ඒක නිර්මාණයක් කළා ඊළඟට නිර්මාණය? මම හිතන දේ තමයි නිර්මාණයක් කරද්දී අවුරුද්දක් වගේ කාලයක් හොඳයි කියලා. මොකද ගීතයක් ජනප්‍රිය වෙන්න යම් කාලයක් අවශ්‍යයි. ඉතින් මම නිර්මාණ කරද්දී ඇත්තටම අවුරුද්දකට එකක් විතර තමයි නිර්මාණය කරන්නේ. කියන්නම් අලුත් දෙයක් තියෙනවා රසික රසිකාවියන්ට මගේ අලුත්ම ගීතය. ඒකේ වැඩ කටයුතු නිමා වුණේ පෙරේදා ඇත්තටම වීඩියෝ එක කළ ඉවරුනේ. ඉතින් මං හිතන්නේ හිරු තුළින් මගේ රසික රසිකාවන්ට මුලින්ම අහන්න පුළුවන් මේ ගීතය. ඇතර මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම ගොඩාක් කැමැත්තෙන් මේ නිර්මාණය කළේ. ලස්සන ඇතරම පද රචනය තනුවත් හරිම ලස්සනයි. මම දන්නේ මගේ හිතට ඒක දැනුණා. ලිව්වේ සින්දුව ෂෙහාන් ගලහිටියා අයියා, තනුව නිර්මාණය කළේ ප්‍රියන්ත නාවලගේ අයියා, වීඩියෝ එක කළේ සත්සර කසුන්ගේ වීඩියෝ ටීම් එක. ඉතින් මං හිතන්නේ මගේ එකම බලාපොරොත්තුව දැන් ඉදිරියට ඒ ගීතය ගැන තමයි ඉතින් ප්‍රතිචාර කොහොම වෙයිද කියලා. හරි, දැසබනි මේ ප්‍රසංග වේදිකාවේ දැන් සාමාන්‍ය තරංකාරීත්වයක් තියෙනවා. දැන් නිතරම හම්බ වෙන්නේ මොන වගේ අයද ගායක ගායිකා? මෙහෙමයි, ඒක දැන් සමහරු කියනවා ප්‍රසංග වේදිකාවට වේග රිද්ම ඒ ගීත ගායනා කරන කලාකරුවන් වැඩියෙන් සහභාගී වෙනවා කියලා. එහෙමනම් මං හිතන්නේ නැහැ. ඒක බෙදිලා ගිහින් තියෙනවා. ඉතින් අපේ ගීත අහන්න දැන් මම වේග රිද්ම ගායිකාවක් නෙමෙයි මම දන්න තරමින්. නමුත් අපේ ගීත අහන්නත් එනවා කට්ටිය. ඉතින් ඒක විවිධාකාරයි. මං හිතන්නේ සංදර්ශනයක් මේ ඒක සම්බන්ධීකරණය කරද්දී ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කලවම් ඒ කියන්නේ වේග රිද්මේ සහ සාමාන්‍ය සින්දු කියන අය ඒ වගේ හැම පැත්තකම විහිදුණු ගායක ගායිකාවන් තමයි ගෙන්නන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මම දකින්නේ මේ විදිහට. හරි, දැන් ඉතින් සුභානි හර්ෂණී කියන කෙනාව රසිකයෝ වඳුරන පාරදී තොටේදී කතා බහ කරන එදත් අදත් ගැන හිතද්දී අද මොන වගේ සතුටක්ද ලබන්නේ? ගොඩාක් සතුටුයි. ඒක කෙනෙක්ට ජීවිතේ ලබන්න බැරි හරි දුර්ලභ වාසනාවක් මං හිතන්නේ ජනප්‍රියත්වය කියන දේ. ඒක අපි බලෙන් ලබාගත්තු දෙයක් නෙමෙයි, ඔවුන්ගේ ඇත්ත ආදරය අපිට ලබා දෙන්නේ ඇත්තටම. ඉතින් මං හිතන්නේ ඒක අපිට ගොඩාක් හැම දෙයකදීම හරිම ප්‍රයෝජනවත් වෙනවා. වැඩ කරගන්න ගියත් පොලිමේ තියන්නේ ටක් ගාලා ඉස්සරහට අරගෙන වැඩේ කළා දෙනවා. සහ ඊටත් වැඩිය ඒ ඔවුන්ගේ තියෙන අපිට දැන් අපිට තේරෙනවා ගොඩක් දුර බැහැර ප්‍රදේශවල සංදර්ශන වලට ගියාම සමහරවිට කෑම නැති තැන් තියෙනවා. ඒ ගොඩක් දුෂ්කර පළාත්වල ඒ අය ගෙවල් වලට කතා කරලා අපිට කන්න දෙනවා. ඒ වගේ අර හරිම ලෙන්ගත්තු ඒ අය අපිට හරි ආදරේ. ඉතින් මං හිතන්නේ කලාකාරයෙක් වෙනවා කියන එක පිනකට ලැබෙන දෙයක් කියලා මම දකින්නේ. ඉතින් ඒක ලොකු වාසනාවක්. ඔව්, දැන් කලාකාරයෙක් වෙනවා කියන එක පිනකට ලැබෙන දෙයක්. දැන් එතකොට අපි එක්තරා කාල සීමාවක ගොඩනගා ගන්න දේවල් සමහර වෙලාවට මොහොතින් නැති වෙන්න පුළුවන්. ප්‍රසිද්ධියත් එක්ක කටකතා ඇති වෙන්න පුළුවන්, සමාජයෙන් අවලා දෙන්න පුළුවන්. දැන් කාන්තාවක් වුණාම ප්‍රසිද්ධත්වයත් එක්ක සමාජයේ යම් තාද්දුරට ආවරණය සිද්ධ කරගන්න ඕන. සුභානි කොහොමද? මම හිතන්නේ මෙහෙමයි. අපි දිහා ගොඩක් අය බලන් ඉන්නවා. අපිව අනුකරණය කරන අය, අනුගමනය කරන අය වැඩි. ඉතින් එතකොට අපි ආදර්ශමත් වෙන්න ඕනේ. විශේෂයෙන් කාන්තාවක් ගැහනු ළමයෙක් වුණාම කෙනෙක් තැන්පත් වෙන්න ඕනේ. ඉතින් අඳින පළඳින ඒ ගැන හිතන්න ඕන කතාබහ හැසිරීම හැමදේම යම් මට්ටමක් තියාගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඉතින් මම
පුළුවන් තරම් ඒ වයින් බේරිලා. ඉතින් ඇත්තටම අපි එච්චර කලබල වෙන්න, ඒ කියන්නේ කාන්තාවක් නේ, ඉතින් එහෙම දඟ කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. ඉතින් මම හිතනවා මම සාමාන්‍ය කාන්තාවක් විදිහට හොඳින් ජීවිතේ ගත කරනවා. ඔව්, අද අපේ කතාබහ ගීත රසවින්දේ ඔබයි අපි ආරාධනා කරේ සුබානි හර්ෂණීට හොඳ ගමනක් යන ජනතාවත් එක්ක සෝදශීලිය ගනුදෙනු කරන ආදරණීය ගායන ශිල්පිය. බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. තව ගීතයක් ගායනා කරන්න ඕන සුබානි, ආයිබෝන් කියලා සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතියි ආරාධනා කරාට. අපි තවත් දවසක හමු වෙමු කියලා කියන ගම අවසාන ගීතය ගායනා කරන්න ඔබට ආරාධනා කරන ගම මා ඔබට ආරාධනා කරන සංගීතය සපයන. පින් කල්